සියලූම රජයේ සේවකයන් සඳහා අර සියලූ ජීවන වියදම් දීමනාවන් වෙනුවට සැමටම රුපියල් 25000 බැගින් මාස්පතා ජීවන වියදම් දීමනාවක් හිමි වෙනවා. මේ වර්ෂ 3කට වරක් 25000 තව වැඩි වෙනවද කියන එක පිළිබඳ සංශෝධන ඉදිරිපත් වෙන්නේ වර්ෂ 3කට වරක්. ලබන අයවැයේ සිට රුපියල් 25000ක ජීවන වියදම් දීමනාවක් මාසිකව හිමි වෙනවා. රාජ්‍ය සේවයේ අවම මාසික වැටුප බොහෝ කලකින් ගැලපුම් කරලා නැහැ. රාජ්‍ය සේවයේ අවම මාසික වැටුප 24-35 අතර ප්‍රමාණයකින් ඉහළ නංවන්න නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. තිබෙන මූලික වැටුප 4න් 1කින් පමණ වැඩි වෙනවා. ඒ මූලික වැටුප වැඩිවීමට දීමනාත් එකතු වුණාට පස්සේ රාජ්‍යාංශයේ 15 ශ්‍රේණි සේවකයන්ට මාසකට අවම වශයෙන් රුපියල් 55000ක වැටුපක් හිමි වෙනවා. රාජ්‍යාංශයේ සියලුම සේවකයන් හා විශ්‍රාමිකයන්ද තුලත් මාසික අවම රුපියල් 1000ක දායකත්වයේ සහිත වඩාත් ආකර්ෂණීය ප්‍රතිලාභ හිමිවන පරිදි වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් 2025 අයවැලේකණයට ඇතුළත් කෙරෙනවා. මේ අතර දැනට පවතින ජලගාස්තුව සංශෝධනය කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැති හිමි වූ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. ජලගාස්තුව සම්බන්ධයෙන් මෑත ඉතිහාසයේ තුලදී විටින් විට විදුලි බලය ගාස්තු අඩුවීමත් එවගේම ඉන්ධන පිරිවැය අඩුවීමත් කියන සාධක සැලකිල්ලට ගත්තාම නව ජලගාස්තු සූත්‍රය අනුව පවතින ජලගාස්තුව අඩු කිරීමට පුළුවන්කමක් ලැබෙන නිසා එතුමා සූත්‍රයක් ඉදිරිපත් කළා. විශේෂයෙන් අඩු ආදායම් ලාභී ගෘහස්ත ඒකකවලට 10%කින් පමණ ජලගාස්තු අඩු කරන්නට, ඊට පසු අනිකුත් ක්ෂේත්‍රවල විවිධ කාණ්ඩවලට 5.96 යනාදී වශයෙන් ජලගාස්තු පහත එලීමට තීන්දුවක් ලබා දුන්න